අපේ ස්වාමීන් වහන්ස නාම රූප අනුෂය කර්ම ශක්තිය සහ අනුප්පන්න ධර්ම කියන මෙන්න මේ දේවල් පිළිබඳව මේ කාරණා පිළිබඳව අපිට කෙටි පැහැදිලි කිරීමක් කරගන්න පුළන්ද මේ වෙලාවේ තෙරුවන් සරණයි ඒක ඉතාම වැදගත් මොකද මේවා අපි ඉදිරියේදී ඒ සාකච්ඡාවලදී විස්තර කරගනි වෙන වෙනම ඉතින් නාමය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් නාමය කියනකොට නමනේ නේද දැන් ශාලිකා රණසිංහ කියන්නේ නමක් අපිටත් තියෙනවා වටකොඩ මග්ග විහාරය කියන්නේ නමක්. නමුත් මේක නෙවෙයි මෙතන නාමය කියලා කියන්නේ. නාමය කියලා කියන්නේ චිත්තචෛසික ධර්ම වලට අපි ඉස්සර විස්තර කරේ. ඇයි ඒ චිත්තචෛසික වලට නාම කියලා කියන්නේ අරමුණකට නැමෙන නිසා. නැමෙනවා කියලා කියන්නේ මේ අතක් පයක් නැමෙනවා වගේ භෞතික නැමීමක් නෙමෙයි. අරමුණකින් තොරව මේවා පවතින්නේ නැහැ. අරමුණක් අරගෙනමයි පවතින්නේ. අරමුණකට බර වෙලා පවතින්නේ. ඒ නිසා ඒවට නාම කියලා කිව්වා. මොනවද චිත්තචෛතසික? චිත්තය කියලා කියන්නේ ඒකත් මං කෙටියෙන් කියන්නකෝ දවසක ඉස්සරහට විස්තර වෙනවා චිත්තය කියලා කියන්නේ දැන් අපේ තියෙනවනේද ගොඩාක් අරමුණු ලෝකේ තියෙනවනේ ඒ අරමුණු අතුරෙන් අපි එකපාර ගන්න එක අරමුණක් හෝ අරමුණු සමූහයක්නේ එක අරමුණක් හරි අරමුණු සමූහයක් එතකොට අර තියෙන සියලු අරමුණු අතරින් මේ අරමුණු කොටර විතරක් අවධානය යොවිලා තියෙනව නේද ඒක වෙන විදිහකට කිව්වොත් අනිත් අරමුණු වලින් වෙන්කොට එක අරමුණකට අවධානය දීලා තියෙනවා මෙන්න මේ අවධානයටයි සිත කියලා කියන්නේ හොඳට මතක තියාගන්න අනිත් අරමුණු වලින් වෙන්කොට එක අරමුණකට හෝ අරමුණු සමූහයකට අපි කියමු එක අරමුණකට කියලා එක අරමුණකට අවධානය දීම තමයි සිත කියලා කියන්නේ. ඒ අවධානය දෙනකොට ඒක තමයි අපේ අරමුණු මේ නාම ධර්ම වල තියෙන මූලිකම දේ. අවධානය දෙන්න ඕන අරමුණකට. අරමුණක් ගන්නට ඕනේ. අපි කියනවා ඩිලිමිටින් ද ඔබ්ජෙක්ට් කියලා. අරමුණ ගන්නට ඕනේ. ඒ ගන්න අරමුණෙහි තමයි අපි එතකොට ඇලෙන්න පුළුවන්, ගැටෙන්න පුළුවන්. අපි පුද්ගලයට ඇලෙනවා නම් දැන් පුද්ගලයෝ බිලියන ගාණක් ලෝකේ ඉන්නවනේ. ඒ පුද්ගලයෝ බිලියන ගාණින් අපි එක පුද්ගලයට ફોකස් කරන්න එපා නේද එයාට ඇලෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්ස. ආ එතකොට මේ ફોකස් එක මේ අවධානය තමයි සිත කියලා කියන්නේ. ඒ සිත පහළ වෙනකොට සිතත් සමග පහළ වෙනවා සමහරවිට ලෝභය, ద్వේෂය, අරමුණ ස්පර්ශ කරන බව, අරමුණේ රස විඳින බව, චෛතසික ධර්ම ටිකක්. ඒවට කියනවා අනුක්‍රියා. සිතත් සමග පහළ වෙන අනුක්‍රියා. ඒවට කියනවා චෛතසික කියලා මතක තියාගන්න. එතකොට නාම ධර්මයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි චිත්තය, චෛතසිකය. ඊළඟට රූපය. රූපේ කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු ටික. ඒක අපි ඉදිරියේදී විස්තර කරගමු. ඊට පස්සේ තියෙනවා අනුෂය. අනුෂය කියලා කියේ මොනවද? අපි තුල තියෙන නැවත නැවත හටගත හැකි ප්‍රබල කෙලෙස් වල තියෙන නිදාගත් අවස්ථාව. ඒක අනුෂය අවස්ථාව කියලා. අනුෂය පරිඔට්ටාන වීතික්‍රම. අනුෂය අවස්ථාව. කුසල ධර්ම වලට අනුෂය නෑ මතක තියාගන්න. මේ අකුසල ධර්ම වලට තමයි අනුෂය තියෙන්නේ. අනුෂය කියලා කියන්නේ නිදාගත් අවස්ථාවක්, එක්තරා ගති ස්වභාවයක්. ඒක තේරුම් ගන්න. එකෙන් කියන්නේ අපි කුසල් කරනකොට ලෝභ චෛතසිකයේ ඉපදිලා තියෙනවා කියන්නේ නෙමෙයි හැංගිලා. ලෝභය එක්තරා අවස්ථාවක්. ලෝභය හටගත හැකි බවක්. එහෙම තේරුම් ගන්න. හටගත හැකි බව. ලෝභයේ අප්‍රහීන බව. මේ වගේ අනුසේ ධර්ම ටිකක් තියෙනවා. අපි කර්ම සිද්ධ කරාට පස්සේ කර්ම ශක්තිය කියලා කියන්නේ කර්ම සිද්ධ කරාට පස්සේ මතු විපාක ලබා දිය හැකි බවක් තියෙනවා නේද අපලන්? නේද? අපි ඒ බයි මිදිලා නැහෙනේ. අන්න ඒ භව තමයි මේ කර්ම ශක්තිය කියලා කියන්නේ. එහෙම නැතුව චේතනාව ගිල කොහෙවත් හැංගිලා තියෙනව නෙවෙයි අර නිදානයක නැත්තම් සේප්පෝක සල්ලි තියෙනවා වගේ. කර්මයක් සිද්ධ කරා නම් අපේ సంతහන ඉතිරි වෙනවා ඒ විපාක ලබා දිය හැකි බවක්. ඒකට නියම වෙච්ච බවක්. ඒ ගතියට තමයි මේ කර්ම ශක්තිය කියලා කියන්නේ. ඒකෙන් අර බුදුරණන් වහන්සේ දේශනා කරේ නහි පාපං කතං කම්මං සජ්ජු කීරං මුච්චති දහන්තං බාල මන්වේති බස්මච්ඡන්නව පාවකෝ. හරියට අර අලුයට වැහිච්ච ගිනි පුපුරු වගේ මේ කර්මය පසුපස් එනවා කියලා කිව්වනේ. ඒ කිව්වේ මේ සිත ගිහිල්ලා කොහෙවත් හැංගිලා එනවා කියන එක නෙමෙයි. ඒ කර්ම සිත ඉපදලා නිරුද්ධනාට පස්සේ යම් කිසි ගති ස්වභාවයක් අපේ సంతානයේ තියෙනවා මතු විපාක ලබා දිය යුතු. මේකටයි මේ කර්ම ශක්තිය කියලා අපි අර්ථකථනය කරන්නේ. ඊට පස්සේ අපි කෙලෙස් දුරු කරන තාක්කල් ලෝභ දෝෂ මොහ නැත ලෝභ මොහ තෘෂ්ණා අවිද්‍යාදික දුරු කරන තාක්කල් මතු උපදින්නට නියමිතයි ඒ නිසා මේ ඊළඟ අපි මේ වෙලාවේ මේ ජීවිතේ ජීවත් වෙලා හිටියක් මතු එන්නට තියෙන දුකෙන් අපි මිදී නැත ඒ දුක හටගත හැකි බවත් අපි තුල තියෙනවා ඒකෙන් අපිට මිදිලා ඉන්නට බෑ නැහැ කියලා ඉඳ උදාහරණයකට ගන්න අපිට නඩුවක් වැටුණා කියලා හිතන්නකෝ හොඳයි ස්වාමීන් වහන්සේ නඩුවක් වැටිලා දැන් ඔන්න අපි වැඩසටහන කරනවා මට මේ අනිදා නඩුවක් තියෙනවා නම් මේ නඩුව කියන දුකෙන් මම මිදිලාද මිදිලා නෑ ස්වාමීන් වහන්සේ මොහොතක් මොහොතක් පාසා මම නිරන්තරයෙන්ම ඒ සිතවිල්ලත් එක්ක ගැටෙමින් දුකම උපද්දවා ගන්නවා මේ ඉඳනවා සහ ඒකට එන්නේ ලං වෙනවනේ අපි ඒක සම්පූර්ණයෙන් අමතක කරා කියලා හිතනකෝ දැන් මම සම්පූර්ණයෙන් අමතක කරා නිදාගත්තා කියලා හිතන්නකෝ ඒ නිදාගන්න වෙලාවෙත්
මට මේ නඩුව කියන දුක දවස් දෙකෙන් එන්නේ නැද්ද පහළ වෙන්නේ නැද්ද නිදාගෙන හිටියත් ඒ දුකෙන් මම මිදිලා නැහැ මම හිතුවා හෝ නැත ඒ ගැන කල්පනා කළා හෝ නැත ඒ කියන්නේ නිද්‍රාශීලීව අපි ක්‍රියාත්මක භාවයෙන් තොරව සිටියත් අපේ ස්වාමිනාසේ මොහොතේ ඒ දුකත් එක තමයි අපි බද්ධ වෙලා ඉන්නේ හරි බද්ධ වෙලානේ අපි ඒ ගැන හිතුවත් නැත අපේක එන්නේ නැති මොකද පිටින් ඉගෙන අර තේරෙනවා නේද මේ දවස් දෙකකින් මේ පස්සේ මොකද වෙන්නේ සහ නැගිට ගමන් අපිට මතක් වෙද්දී අපි දන්නවා මේ ප්‍රශ්න අපිට පහල වෙනවා කියලා නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ නිසා අපි සම්පූර්ණයෙන් ඒ කියන්නේ ඔය සම්පූර්ණයෙන් මරණය අමතක කරලා කොච්චර විනෝද වුණත් මරණ දුකෙන් මිදෙලා නෑ අපි. ඒක නිකන් උදාහරණයක් හිතන්න මෙහෙම එකක් මම ප්‍රායෝගික උදාහරණයක් ගන්න. කුඩු ගහපු මිනිස්සෙක් මත් වෙනවනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ මිනිස්සයාට ජීවිතේ ප්‍රශ්නේ වෙලාවේ මතකද? නැහැ ස්වාමීන් වහන්සේ. එයා වෙනම ලෝකෙක ජීවත් වෙන්නේ. හැබැයි ඥානවන්ත පුද්ගලයෙක් පිටින්නම් බලන් ඉන්නකොට එයාට කොහොමද පේන්නේ? මේ මිනිස්සයා අර ප්‍රශ්න වලින් මිදිච්ච කෙනෙක්ද? එයා දන්නවා ඕක හිඳිච්ච ගමන් ඊටත් වඩා ලොකු ප්‍රශ්න වලට දැන් මම මුහුණ දෙනවා. ඒ මත හිඳිච්ච ගමන්නේ. ඒ නිසා ඔහු හිතන් ඉන්නවා වෙන්න පුළුවන් මම ප්‍රශ්න වලින් මිදිලා කියලා. නමුත් යථාර්ථය ගත්තම ප්‍රශ්න වලින් ඔහු මිදිලාද? මිදිලා නැහැ ස්වාමීන් වහන්ස. එතකොට අපි කොච්චර මේ යථාර්ථය අවබෝධ කරගන්න නැතුව අමතක කරලා හිටියත් බුද්ධ ආදී මහෞත්මයන්ගේ ඇසෙන් බලනකොට අපි සියලු දෙනාම සක්විති රජවක සපවින්දත් සතර අපායේ වැටෙන්නට හැකි අයනේ. එහෙමයි ස්වාමීන් වහන්ස. ඒ නිසා ඒ භව අපි තුළ තියෙන විද්‍යමානයි. තථාගතයන් වහන්සේ භව නිකන් හුදු නැති දෙයක් ලෙසවත් අනාගත දෙයක්වත් ලෙස නැසෙයි. මේ මම කතා කරන්නේ අනාගත ධර්මය ගැන නෙමෙයි. අනාගත ධර්මය කියන්නේ අනාගතේ උපදින අවස්ථාවේ මේ දැන් ඉඳලා කියනවා ඊළඟ ජීවිතේ පහළ වෙන සිතේ ඒ පහළ වෙන අවස්ථාව ගැන අනාගත ධර්මය කියලා කියන්නේ. ඒක සියුම් තන. මේ මම කතා කරන්නේ ඒට බද්ධ වෙච්ච භව. එයත් එක්ක දැන් මේ අවස්ථාවේදීත් අපි ඒකත් එක්ක බැඳිලා ඉන්නවා. ඒකේ නිදහස් වෙලා නැහැ. ඒ භවත් අපි තුල තියෙනවා. මේක තමයි අනුප්පන්න දුක කියලා කියන්නේ. ඉතාම වැදගත්. නිවන් දකින්නවා කියලා කියන්නේ මොකක්ද නේද ශාලිකා? තේරවාදී හැටියට. මේ අනුප්පන්න දුකෙන් නිදහස් වීම. කොහොමද ඒකෙන් නිදහස් වෙන්නේ? අපි කියන්නේ මොකද අනුප්පන්න දුක නැවත උපදින්න වෙනවා. නැවත ස්කන්ධයෝ පහළ වෙනවා. සියවර දහස්වර ලක්ෂ කෝටි වාරයක් ඉපදී පිටි නැවත නැවත ස්කන්ධයෝ පහළනවා. ඒ සියලු ස්කන්ධයන් එක්ක මම බැඳිලා ඉන්නේ නේ දැන් මේ වෙලාවේ. බැරි වෙලා හරි අවිද්‍යා තෘෂ්ණා දෙක දැන් දුරු කර ගමම්ම මම ආයේ උපදිනවද? නැහැ ස්වාමීන් වහන්ස. එහෙමනම් ඒ උපදින්න තිබිච්ච දුකෙන් ඒ මොහොතේම නිදහස් වෙනව නේද? එහෙමයි ස්වාමීන් වහන්ස. ඒක තමයි කියන්නේ ජාතික්ෂය ස්කන්ධ දුකින් මිදීම. මොන ස්කන්ධ දුකින් මිදීමද? පැමිණෙන්නට තිබිච්ච ස්කන්ධ දුකින් මිදීම. රහතන් වහන්සේ පිරිනම් පානකන් තිබිච්ච ස්කන්ධ ටික පරිහරණය කරනවා. බුදුරයන් වහන්සේත් ඒක කරා. අවසානයේ ජාති ජරා ව්‍යාධි වලට ඒ භවයේදී වැටෙනවා. මැරෙනවා, අපවත් වෙනවා, පිරිනම් පානවා, ලෙඩ වෙනවා. නමුත් එතනින් එහාට එන්න තිබිච්ච සියලු දුකෙන් උන්වහන්සේ නිදහස්. එතකොට ඒ නිවන ලබන්නේ පිරිනම් පානකොට නෙවෙයි. නිවන ලබන්නේ සැබවින්ම ඒ රහත් වෙන මොහොතේදී. ඇයි? රහත් වෙනකොටම ආරය උපදින්න තියෙන ස්කන්ධ වලින් නිදහස් වුණා නේද? දැන් උදාහරණෙ මම තව කෙටි උදාහරණයක් ගන්නම්කෝ. මිනිස්සෙක් හිරේ විලංගු වැටුණා කියලා හිතන්නකෝ මිනි මරලා. දැන් රජුරෝ කියන දවස් 7කින් හිස ගසා දමනවා කියලා. දවස් 3ක් විතර යනකොට ඥාතියින් ගිල රජුරුවන් එක කතා කරලා මොනම හරි ක්‍රමයකින් නිදහස් කරා කියලා හිතන්නකෝ. නිදහස හම්බ වෙනවා උන්ට. රාජ නිදහසක් හම්බ වෙනවා. 4 වෙනි දවසේ හම්බ වෙන්නේ. 7 වෙනි දවසේ බෙල්ල කපන්න තිබුණේ. දැන් මට කියන්න මේ මිනිස්සයා බෙල්ල කැපන දුකෙන් ඒ වේදනාවෙන් නිදහස් වෙන්නේ හිරෙන් එළියට ඇවිල්ලා දවස් 3ක් ඉඳලා 7 වෙනි දවසේ දෙයා කියන්නේ මම නිදහස ලැබුවා කියලා නැත්තම් නිදහස් වෙනකොටම ඒ දුකෙන් නිදහස් වෙනවා දෙයා හිරෙන් නිදහස් වෙනකොට හිරෙන් නිදහස් වෙනකොටම ස්වාමින්වහන්ස හිරෙන් නිදහස් වෙනකොටම අර දුකෙන් නිදහස් වුණානේ එහෙමයි ස්වාමින්වහන්ස ආ එතකොට රහතන් වහන්සේ නිවනටපත් වෙන්නේ ක්ලේශ නිරෝධය කරනකොට සෝවන්නාරයන් වහන්සේ ආ මාර්ගඵලය ලැබනකොටම භව 7කින් එහා පහළ වෙන තින දුකෙන් නිදහස් වෙනවා නිවනටපත් වෙනවා හැබැයි යම් දුකක් ඉතිරි ඒ දුක දුරු කරන්න ඉහළ මාර්ගවලින් රහතන් වහන්සේ මේ භවයෙන් එහාට එන්න තින සියලු දුක් රූප අරූප භවවලින් සියලු දුක් නිදහස් වෙනවා අනාගාමීන් වහන්සේ කාම භවයේ පහළ වියක දුකින් නිදහස් වෙනවා රහතන් වහන්සේ රූප අරූප භවවලින් පහළ වියක දුකින් නිදහස් වෙනවා හැබැයි මේ ජීවිතේ යම් දුකක් විඳවන්න තියෙනවා පංච උපාදානස්කන්ධ දුක පරිහරණය කරන්න තියෙනවා ඉතින් ඔය විදිහට ගත්තම අනුප්පන්න ස්කන්ධය තේරුම් ගැනීම ඉතා වැදගත් නිවන තේරුම් ගන්නට හරියට. ඒ නිසා මං සැකමින් කිව්වොත් එහෙම නාම ගත්තම චිත්ත චෛතසික ධර්ම රූප කියලා ගත්තම සතර මහා ධාතු ප්‍රදාන තවත් වර්ණ ගන්ධ රස ඕජා දිව තවත් රූප ටිකක් ඊට පස්සේ අනුසය කියලා කියන්නේ ප්‍රහාණය නොවිච්ච කෙලෙස් වල හටගත හැකි බව කර්ම ශක්තිය කියලා කියන්නේ අපි කර්මයක් කරාට පස්සේ විපාක ඉපදිය හැකි බව ඉපදවිය හැකි බව අනුප්පන්න ධර්ම කියලා කියන්නේ හේතු ඇති කල්හි විශේෂයෙන්ම අවිද්‍යා තෘෂ්ණා ආදී හේතු ඇති කල්හි දුක්ඛය මත උපදී හැකි ස්කන්ධයෝ තමයි අපි අනුප්පන්න ධර්ම කියලා කියන්නේ ඉදිරියේදී අපි මේවා දීර්ඝව විස්තර කරගන්න උත්සාහවත් වෙමු